අයිබුවන් මොන්න මාළු YouTube channel එකට අදත් ඔයාලා ආදරෙන් පිළිගන්නවා අදත් මේ මාළු ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරන් ආලා තියෙන ඉතින් අදත් කරන්න හදන්නේ ලංකාවට ආවෙනිකේට මාළුවෙක් ගැන අත් මම අද කරන්න බලාපොරොත්තු වෙන්නේ සිලෝන් කිලිෆිෂ් එහෙම නැත්නම් උද හඳේ කියලා ඔයාලා දන්නවා ඇති ගොඩක් දෙනෙක් දැකලා තියෙන මාළුව ගැන දන්නේ නැති කට්ටියත් ඇති ඉස්සර හරියින් බලමු මෙන්න මේ දොළපාර ඉන්නවා කියලා ආරංචියක් ඇවිල්ලා තියෙන මේක අයියා මේකට හොයාගෙන ඉස්සරහට ගිහින් බලමු මාළුව අපිට හොයා ගන්න පුළුවන් වේද කියලා මේ මාළුව අල්ලලා මාළුව ගැන වීඩියෝ එකක් කරන්න ඕන සම්පූර්ණ විස්තරයක් දෙන්න එනවා ඉතින් කියන්නම් මාළුව YouTube channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න මේ වීඩියෝ එක අනිත් පැයටත් බලන්න share කරන්න like කරන්න ඔයාලට දෙයක් දැනගන්න ඕන නම් මාළුව සම්බන්ධව වීඩියෝ එක පහලින් comment කරන්න අපි යන් උඩට ගිහින් බලමු කොහොමද අපි කිලිෆිෂ් කෙනෙක් හොයාගන්නේ කියලා කොල්ල පට්ට අමාරුවෙන් තෑ යන්නේ මේ ගමනේදී මේ මාත් එක්ක ආපු අකිල මල්ලි වීඩියෝ එකට හෙල්ප් කරන්න මාත් එක්ක අදාවේ මෙන්න අල්ලගත් අපි කිලිෆිෂ් කෙනෙක් සිලෝන් කිලිෆිෂ් එහෙමත් නැත්නම් උඩ හඳය मेन पेन तीवालाट अपने यहाँ पे बोल लेकर दागा हूँ अन्य दिन आप होया गया आप मालू अभी हम बुना सिलोन फिलिपिस हे मान्यता उड़ हाँ दे लंका वोट आवेन के गोडाक मल अस्तर मालू एक दिन इसी दूर मौसम अधिकरण ना गोडाक जनप्रिय मालू एक आप स्वाभाविक परिसर सी ग्रेड ना दे रहा है ना मालू एक ඉතින් මෙයාගෙන කතා කරොත් ඉතින් මෙයාගේ ශරීර වර්ධනය සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 10ක් වගේ දිගට වර්ධනය වෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙයාගේ ආහාර ගැන කතා කරද්දී මෙයා මාංශ භක්ෂක සතෙක්. මෙයා කන්නේ වතුර වල වැටෙන කෘමි සතුන් ඒ වගේම වතුර හැදෙන කීටයන් වර්ග තමයි මෙයා ආහාරයට ගන්නෙ. ඔයාලට පේනවාද දැන් මාළුව කොහොමද? එයාගේ ලස්සන මොන වගේද කියලා. ඉතින් මෙයා සාමාන්‍යයෙන් ලංකාවේ මධ්‍යම කඳුකරයට එන වගේ තමයි ජීවත් වෙන්නේ. කියන්නේ මධ්‍යම කඳුකරයේ මීටර 1500ක් වගේ ඉහළට එන්න තමයි මෙයාගේ වාසස්ථාන නිර්මාණය වෙලා තින්නේ. ඉතින් මෙයා ජීවත් වෙන්නේ වතුර පාරේ හැඩපාර ටිකක් හැඩපාර අඩු තැන්වල වතුර පාර හිමින් ගලා බහින ස්ථාන තැන්වල තමයි මෙයා ජීවත් වෙන්නේ. ඒ වගේම මධ්‍යම කඳුකරයට එන කියන්නේ සාමාන්‍ය මඩපු කුඹුරු වලින් එන වතුර පාරවල් වල ඒ වගේම පොකුණු වල ගංගා ආශ්‍රිත තියෙන කුඩා ජල පහරවල් වල මෙයා හොයා ගන්න පුළුවන් දැක ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි සාමාන්‍යයෙන් දකුණු පළාතරයි තියෙන නිල්ලලා ගඟ ආශ්‍රිතව තියෙන දිය පාරවල් වල මෙයා හොයා ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් ටික තමයි මෙයා ගැන කියන්නේ. ඉතින් මෙයාගේ විශේෂත්වයක් තියෙන්නේ මෙයා මිරිදිය විතරක් නෙමෙයි කිවුල්දිය එයාගේම හරදිය පරිසරයට අනුවර්තනය වෙන්න පුළුවන් විදියට මෙයාගේ ශරීරය නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඒක දැන් මෙයාගේ තියෙන විශේෂත්වය වෙන්නේ ඒ කියන්නේ කිවුල්දිය මිරිදිය හරදිය කියන ජලජ වර්ග තුනේම මෙයාට ජීවත් වෙන්න පුළුවන්. ඉතින් මෙයාගේ විශේෂත්වය ඒක තමයි ඩොලේ ඉන බරන මුහුදට හරි ගිහින් මෙයාට ජීවත් වෙන්න පුළුවන්. අන්න ඒක තමයි මෙයාගේ තියෙන විශේෂත්වය. ඒ කියන්නේ මෙයා කලපු ආශ්‍රිත වගේ හොයාගෙන තියෙනවා.
ඔන්නකින් මේ දේවල් ටික තමයි ෆිලිපිස් ගැන එහෙම නැත්නම් උඩ හඳේ ගැන ඔයාලට මට කියලා දෙන්න ඕනුනේ ඉතින් මෙයායි මේ පරිසරයට මෙයායකට අපි දානවා දැන් ඉතින් තවත් කියන්න ඕනේ ඉතින් මාළුව channel එක subscribe කරලා නැත්නම් මාළුව channel එක subscribe කරන්න ඒ වගේම අලුත් video එකක් දැම්මම ඔයාලට notification එන්න bell icon එකත් click කරන්න ඉතින් video එක share කරන්න අනිත් අයට බලන්න පුළුවන් වෙන video එක share කරලා හරි ඉතින් වීඩියෝ එක ඉවරයි. ඔයාලා ෆිලිපිස් ගැන එහෙම නැත්නම් උදාහරණය ගැන මොකක් හරි දෙයක් ඉගෙන ගන්න ඇති. එහෙනම් ඉතින් මාළුව ගිහින් එන්නම්. අලුත් වීඩියෝ එකෙන් හම්බෙන්නම්. ජය වේවා. සුබ දවසක්.